දැන් රොබෝ තාක්ෂණයක් ඇවිත් තියෙන්නේ. අනික පින්වනි ෆෝන් එකෙන් බලලා තමයි මිනිස්සු තීන්දුව తీරන ගන්නේ. ෆෝන් එකෙන් බලලා මිනිස්සු තීන්දුව తీරන ගන්නේ. හැබැයි ලෝකේ නෑ මිනිස්සු. මම නිතර පොදු ප්‍රවාහන සේවයේ භාවිතා කරන ස්වාමීන් වහන්සේ නමක් හැටියට මම දන්නවා. පොදු ප්‍රවාහන සේවාවේදී මං මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව තමයි ළඟ ෂීට් එකේ ඉඳන් ඉන්න මිනිස්සුත් එක්ක කතා කරන්න බෑ. මේ මිනිස්සයා ෆෝන් එක දිහා බලාගෙන ඉන්නේ. මේ මිනිස්සුත් එක්ක වචනයක් කතා කරන්න බෑ. ඉන්නේ කොහෙද යන්නේ කොහාටද මොනවද මේ මිනිස්සයා කරන්නේ? එහෙම කියලා සාමාන්‍යයෙන් ඉස්සර මේ අවුරුදු වැඩි යන අවුරුදු 10කට විතර කලින් පින්වන්නේ ඔහොම සමාජයක් තිබ්බේ නෑ. මේ සමාජයේ ෆෝන් එක ඇත්තරම ගොඩක් ඈත තිබ්බේ. अभी फोन बैग के दांग पुलवन तर फोन बैग फोन हेम देर कन्गा फोन बोन गण फोन अन्न गण फोन ओमकरा फोन इतकोट मेता लमयोम गिंती ऐनीसा दरुअ वहाम पुर्दुकोन पियवी लोक ये जीवत्न असिंग दकीन का विश्वास करपा फोन कियल तिब्बट ඇසෙන් දකින්න කන් විශ්වාස කරන්න එපා. ෆෝන් එකේ කියලා දෙන දේ නොපිලිගන්න කියනවා නෙමෙයි. යමක් දැනගන්න ඕන. හැබැයි පින්වත්නි විශ්වාස කරන්න එපා ඇහෙන් දකින්න කන්. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ බුදු වදන් අද සම්පූර්ණම සත්‍ය වෙනවා. මේ දරුවන්ගේ සමාජය පරිහානියටපත් වෙලා යනවා. ඔවුන්ව බේරගන්නේ දෙමව්පියන්ට පුළුවන් අනිත් පැත්තෙන් අපිට පුළුවන්. අපි මේ දේවල් කරන්න උපරිම උත්සාහ දරනවා. මේ කරන්නෙත් ඒකට ගන්න ව්‍යායාමයක් තමයි මේ කරන්නේ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න bell icon එක click කරන්න වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමතුරු ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ රෝමයේ පදිංචි උක්වත්ත ආරච්චිගේ චම්පිකා ප්‍රියංගනී මහත්මිය සහ මොරටුව කඩුබැද්දේ පදිංචි උක්වත්ත ආරච්චිගේ ශමිලා ලසන්ති යන පින්වත් නියුන් සහෝදරියන් දෙදෙනා විසින් එම පින්වත් දෙදෙනාගේ ප්‍රධාන අරමුණ වූයේ චම්පිකා ප්‍රියංගනී මහත්මියගේ සහ ශමිලා ලසන්ති මහත්මියගේ මාර්තු මස 23 වන දිනට යෙදුණු 60 වන ජන්මදිනය සිහි කරමින් දෙදිනාටම නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත්පතා ආශිර්වාද කිරීමයි මෙම ධර්ම දානමය කුසලයේ අනුභව ඵලයෙන් එම පින්වත් නෙවුන් සහෝදරියන්ට ග්‍රහදුස් අපල ඇතනම් ඒවා දුරු වී සැපවත් සුවපත් ජීවිතයක් ගත කිරීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා එමෙන්ම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී සසර කතරින් එතර වීම පිණිසත් මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු අද දේශකයන්න් වහන්සේ බොරැල්ල ශ්‍රී ලංකා රාම වාසී පූජ්‍යපාද උණුවතුරු බුබුලේ පියදස්සේ ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපලෝතුරා ශාන්තිනායක අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු 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 සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න
වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන කාරුණික වාසනාවන්ත ගුණගරුක පින්වත්නි අදත් ඔබ සූදානම් වන්නේ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුලින් ඔබ වෙත විකාශය කරවනු ලබන දායකත්ව ධර්මානුශාසනාවකට පින්වත් ඔබගේ සවන්පත් යොමු කරන්නටයි අද ධර්මදානයේ දායකත්වයේ දරන්නේ ඉතාලියේ රෝමයේ පදිංචි උක්වත්ත ආරච්චිගේ චම්පිකා ප්‍රියංගනී මහත්මිය සහ මොරටුව කටුබැද්දේ පදිංචි උක්වත්ත ආරච්චිගේ ශමිලා ලසන්ති යන පින්වත් නියුන් සහෝදරයන් දෙදෙනා විසින් එම නියුන් සහෝදරයන් දෙදෙනාගේ ප්‍රධාන අරමුණ බවට පත්වෙනවා චම්පිකා ප්‍රියංගනී මහත්මියගේ සහ ශමිලා ලසන්ති මහත්මියගේ මාර්තු මස 23 වන දිනට යෙදෙන 60 වන ජන්මදිනය සිහි කරමින් දෙදෙනාටම නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කොටගෙනයි මේ ධර්ම දාණය සිදු කරන්නේ. ඒ අම්මලා දෙන්න බලාපොරොත්තු වෙනවා තමන්ගේ 60 වන ජන්මදිනය සිහිපත් කරන මේ මොහොතේ එතුමියන් ඒ නියුන් සහෝදරියන් එනියුන් සහෝදරියන්ට බලපා තිබෙන ග්‍රහදොස් අපල උපද්ද්‍රව ඇතනම් ඒවා දුරු වී සුවපත් සැපවත් ජීවිතයක් ගත කිරීම පිණිස මේ පින් කුසල් හේතු ආසනා වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කොටගෙනත් වගේම මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ මාර්ගඵල චතුරාර්ය සත්‍ය ධර්මාව බෝධයෙන්ම සැනසෙන්න මේ පින් හේතු ආසනා වේවායි प्रार्थना करगिनाई अद ए पिंवात नियुन सहोदरियां देपलाक्वन हेटवन जन्मदिने समरन शमिला लसंती महात्मियात चंपिका प्रियंगनी महात्मियात विसीन अद में धर्मदाने विनुवेन वस्सान धर्मदेशना यूट्यूब नालिकावट दायकत्वे दरन्नी पिंवात नी अद ओबट में बनपदे आहन्नट सलस्सन पिंबलेन ඒ අම්මලා දෙන්නට සුබම සුබ උපන් දිනයක් වේවා කියන ප්‍රාර්ථනෙන් අපි ආශිර්වාද කරමු. ඒ වගේම දේශනා වතරතුර දීම දායකත්වයේ දරණ එතුමියලාටත් ඒ වගේම දේශනාව සිදු කරන මටත් ධර්ම ශ්‍රවණය කරන ඔබටත් අප සෑම සියලු දෙනාටමත් උතුම් වූ මාර්ගඵලයක් අවබෝධ වේවා කියන පැතුම සිත තුල ධාරණය කරගෙන බණහන්නට වෙනද වගේම සුපුරුදු පරිදි අදත් සූදානම් වෙමු. දේශනාවේ සෙසු අරමුණු කරුණු කාරණා සියල්ලක්ම පාහේ දේශනාව අවසානයට දක්වන්න කාල වේලාව තබා ගනිමු. එතෙක් අද දවසේදී මේ බණ පදේ ශ්‍රවණය කරමු. පින්වත්නි අද අපට මේ ධර්මානුශාසනාව වෙනුවෙන් මාත්‍රුකාව හැටියට ලැබී තිබෙන්නේ අසත්පුරුෂ සහ අධර්මිෂ්ඨ කවින්තර සමාජයක් බිහි කර ගැනීම උදෙසා දෙමාපියන්ගේ වගකීම පිළිබඳව යම් කිසි ධර්ම කාරණා ටිකක් දේශනා කරන්නයි කියලා අපෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. ඉතින් අසත්පුරුෂ අධර්මිෂ්ඨ කවින්තර සමාජයක් බිහි කර ගන්න දෙමාපියන් කටයුතු කළ යුත්තේ කොහොමද කියන කාරණාව තමයි අපි මේ ඔස්සේ අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්වත්නි අපි දන්නවා අපේ අම්මලා තාත්තලා කවදාකවත් අපිව අසත්පුරුෂයෝ කරන්න උත්සාහ ගන්නේ නැහැ. සත්පුරුෂයෝ කරන්නමයි උත්සාහ ගන්නේ. හැබැයි අද වර්තමාන සමාජයේ අසත්පුරුෂයෝ එන්න එන්නම අධාර්මිෂ්ඨ පුද්ගලයෝ අදමිටු මිනිස්සු එන්න එන්නම බිහි වෙනවා. ධාර්මිෂ්ඨ සමාජයක් ගොඩනගා ගන්න අමාරුයි. මිනිස්සු අවනත නැහැ. අවනත නැහැ, අවංක නැහැ, ඍජු නැහැ, මෘදු නැහැ, මොලොක් භාවයක් නැහැ. මිනිස්සු ආත්මార్థකාමී වෙලා පරාර්ථය දන්නේ නැහැ. පරාර්ථය කියන වචනේ අර්ථයවත් දන්නේ නැහැ මිනිස්සු පින්වත්නි. කියන්නේ මම විතරක් නෙවෙයි ජීවත්වයේ යුත්තේ පරයන් ජීවත්වයේ යුත්තේ පරයන් කියලා කියන්නේ පින්වනි අනුන් පරයන් කියලා අපි සිංහලේ කිව්වට
පරයන් නසනවා එහෙම කියලා කිව්වට පරයා කියලා කියන්නේ අනුන් කියලා කියන එක පර කියලා කියන්නේ පාලි භාෂාවෙන් අනුන් එතකොට අනුන් කියලා කොටසක් මේ ලෝකේ ඉන්නවා මම විතරක් නොවේයි මේ ලෝකයේ ඉන්නේ අපිට ඕක උගන්වනවා පින්වත්නි දානශාලාවට ගිහින් දානි බෙදා ගන්නට යනකොට දානි බෙදා ගන්නකොට තමන්ට ප්‍රමාණවත් පරිදි ආහාරෙහි ප්‍රමාණයට දානි බෙදා ගන්නට ඕන තමන්ට වළඳන්න යුතුය පරිදි දානි බෙදා ගන්නට ඕන ඊට පස්සේ ගෙදර බත් මුට්ටිය ගෙදර බත් මුට්ටියෙන් බත් බෙදා ගන්නකොට ප්‍රමාණය බලලා බත් බෙදා ගන්නට ඕන ගෙදර බත් මුට්ටියේ බත් තියනවා නම් තුන් දෙනෙක්ට ඒ තුන් දෙනා ගානට සමසේ බත් බෙදා ගන්න ඕන මොකද අපිට එහෙම ඉගැන්නුව සමාජයක් අපේ දෙමව්පියන්ගෙන් අපේ ගුරුවරුන්ගෙන් තිබුණා එතකොට අපි දානශාලාවට ගියාම අපි කරන්නේ අපට ප්‍රමාණවත් පරිදි වැඩි නැතුව සමානුපාතිකව අපට කෑම ටික බෙදා ගන්නවා එතන අපි අනුන් ගැන හිතනවා තව කන්න ස්වාමීන් වහන්සේලා දානෙ ගන්න පස් නමක් ඉන්නවා. එතකොට ස්වාමීන් වහන්සේලා පස් නමකට මේ කෑම ප්‍රමාණවත්ද මට බෙදා ගත්තොත් මම මහා ගොඩක් අරගෙන විසිකලොත් ඒක යුතුය නෑ. හැබැයි පින්වත්නි අපි දැන් ඒකෙන් ඉගෙන ගත්ත පාඩමක් තිබ්බනේ. ඒකේ ඉගෙන ගත්ත පාඩම තමයි පින්වත්නි අපි මහා ගොඩන් ගොඩ ගහ ගන්නෑ. බදා ගන්නෙ නෑ. अनेक मिनिस्सु मेक भुक्ति विंद युतु निकांग लबेन वाक्यला अभी हेम देव निस्कारने अपते आवान्न होदने एक अपे लोकुहा मुदुरुवरु अपट उगान्न कुदे अपे देमा उपियो नां एत्तरम अपिते देवाल कियला दुन्ने ने नमुत्ते वा तेरे न दुन्ना नेति बेरी कम अगहिंग कम अपे देमा उपियो अपट कियला दुन्ने तेरे न दिला तिब्बा एत्तरम अपट तेरे न वाने අපි ගෙවල් වල ඉන්නකොට හරි දුප්පත්. අපි ජීවත් වුනේ කටුමැටි පැලේ. දාන්න සිරෙප්පු දෙකක් නැහැ. මහා කැලේ යන්නේ සිරෙප්පු දෙකක් නැතුව පයි. කටු ඇනිලා හවසට කටු ගලවනවා. පින්වත්නි අඳින්න ඇඳුමක් නැහැ. එච්චර දරිද්‍රතාවයෙන් පෙලිච්ච කාලයක් අපේ ජීවිතවල තිබ්බා. මේක කියන්න ලැජ්ජා වෙන්න නැවත මේ 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 කෙනෙකුට මේක කියලා දෙන්න පසුතැවිලි වෙන්න කියලා දීලා පසුබහින්න එහෙම දෙයක් නැහැ මගේ ජීවිතේ. අපි මේක හරියට කිව්වොත් තමයි දරුවෙක් මේ දේශනාව අහනවා නම් දෙමව්පියන්ට මම කියන්නේ දරුවෝ ලං කර ගන්න ළඟට දරුවෙක් මේ දේශනාව අහන්නේද ඒ දරුවට හැදෙන්න පුළුවන් ඇත්ත ඇති සැටියෙන් කියනකොට. ආත්මාර්ථකාමී දරුවෙක් ගුණධර්ම වලින් පිරිහිච්ච දරුවෙක් බිහි නොකර ගැනීමට තමයි මේ කාරණා ටික මනාකොට එකින් එක ගලපලා කියන්නේ පින්වත්නි. දැන් එතකොට අපේ අම්මලා තාත්තලාට අපට මේ සැප දෙන්න තරම් මහා ධනස්කන්ධ තිබ්බේ නෑ. කටුමැටි පැලේ හිටියේ. ඉතින් අපි දන්නවා ඉතින් පොඩි කාලේ අපි දන්නවා නැති බැරි කමේ තියෙන ස්වභාවය. අපි පන්සලට ආවට පස්සෙත් පින්වත්නි මේ පන්සලට එක් කරන් ආවේ කන්න නැති නිසා මහාන කරන්න නෙවෙයි කන්න නැති නිසා මහාන කරන්න කියලා කියනවා නම් කෙනෙක් දැන් සමහරව අදෝ අපිට බනින්නේ කන්න නැති හින්දා මහාන වෙලා කියන්නේ සමස්ත භික්ෂු ප්‍රජාවට බනින්නේ ඔය 30000ක් ඉන්නවා ඒ 30000න් 100ක් 200ක් කරන වැරදි වලට සමස්ත භික්ෂු ප්‍රජාවටම බනින්නේ මුන් කන්න නැතුව මහාන වෙලා කියලා තමයි බනින්නේ දැන් මේකත් ඔබට ඔළුවට එයි ඊට පස්සේ මේ බණ අහගෙන යද්දි ඈ දැන් හාමුදුරුවෝටත් කන්න නැතුව ඉඳලා තමයි මේ මහාන වෙලා ඇත්ති කියලා. එහෙනම් පින්වත්නි අදටත් අපේ දෙමව්පියෝ කියන්නේ පුතේ උඹ අපට වැඩි නෑ. gedara warin prashna tiyenawa nan gedara warin. මේ තියෙන විදියට ලුණුයි බතුයි හරි කමක් නෑ ඉහගෙන කන්න පුළුවන්. අන්න අපේ දෙමව්පියන්ගේ වචන. කවදාකවත් අපි මහා වේල් ගණන් බඩගින්න හිටියේ නෑ හැබැයි. අපි හොඳට අනුභව කළා. ගම්මල තියෙනවා පින්වත්නි ගම්මල තමයි තියෙන ಗುಣදායකම කෑම බීම. අපි කන බත් කට හරි හොඳින් පිරිසිදුවට ගුණවත්ව කෑවා. ඉතින් කොහොම හරි ඇත්තටම දැන් නැති බැරි කමේ ස්වභාවය දන්න දරුවා
දෙමව්පියන්ගෙන් ඒක දැනෙච්ච දරුවා කවදාකවත් දෙමව්පියන්ව අතාරින්නේ නැහැ. අද මේ දරුවන්ට දෙමව්පියෝ ඉල්ලන ඉල්ලන සැපේ දීලා තමයි අන්තිමේදී දෙමව්පියන්ට යන්නේ නමක් නැහැ. ඉතින් අපේ කතාව කියනකොට අපි පැවිදි වෙන්න ආවට පස්සේ දාන බෙදා ගන්න තැනින් තමයි අනුන් ගැන හිතන්න පුරුදු කළේ. වැඩියෙන් බෙදා ගන්න වැඩියෙන් බෙදාගෙන කුණු බක්කියට විසිකලොත් එහෙම නායක හාමුදුරුවන්ගෙන් අනිවාර්යෙන්ම ගුටි කන්න වෙනවා. ටොකු ටොකු ඇනුම් පාරක් කන්න වෙනවා. කන ඇද ගන්න වෙනවා. අනිවාර්යෙන්ම වේවැල් කසායක් විඳින්න වෙනවා. කාලා අනිත් ඒවත් කන්න බලාගෙන ඉන්න ඕන. ඒක තමයි අපේ ජීවිතේ පැවිදි ජීවිතේ පොඩි කාලේ අපි දඬුවම් බින්දා අපි විඳපු දඩුවම් බැලුවොත් පින්වත්නි මේ කිසිම භික්ෂුවක් මේ වර්තමානයේ කුඩා භික්ෂුන් වහන්සේලා නිර්මාණය කරන ආයතනවලින් දෙන්නේ නැතුව ඇති. මොකද අපි භික්ෂු පුහුණු මධ්‍යස්ථානවල විඳපු දුක අපේ භාෂාවෙන් කියනවා නම් අපි කාපු කට්ට ඒ වචනේම නිවැරදි. ඒ විඳපු දුක මේ වර්තමානයේ පැවිදි කරන එකම භික්ෂුවකටත් දෙන්නේ නැතිව ඇති. මොකද අපි අවුරුදු එකහමාරක් දෙකක් හිටියා පැවිදි වෙන්න. වේටින් ලිස්ට් එකේ ඒ එපමණකුත් නෙවෙයි ඒ පුහුණුව දෙනකොට අවුරුදු එකහමාරක් දෙකක් කොල්ල තමයි අපි. තට්ටේ ගාලා පාවහන් නැතුව එළියට යන්න ඕන. කොහේ ගියත් සෙරෙප්පු නැහැ. භික්ෂුන් වහන්සේලාගේ පාත්‍ර සිවුරු අරගෙන පිටිපස්සෙන් ඇබිත්තියා කියන නාමය දරාගෙන යන්න ඕන පස්සෙන්. එතකොට උන්වහන්සේලා සමහර වෙලාවට පින්වන්නේ වතුර ඉල්ලුවොත් වතුර එක දෙන්න ඕන. මොනවා හරි බෙහෙත් ටිකක් ඉල්ලුවොත් බෙහෙත් පාරසල යතේ තියාගෙන පසුම්බිය තියනවා. ඒකෙන් පැන්ඩෝල් පෙත්තක් කඩලා දෙන්න ඕන. ඒ උපස්ථාන හරියට කරපු ළමයි තමයි මහාන කලේ. අනෙක් ළමයි ඔක්කොම ගෙවල් වලට යවුවා. අපේ පැවිදි කරන්න ගෙනාවා ළමයි 20ක් 30ක් ගෙනාවා. අන්තිමට ඉතුරු වුණේ ළමයි 3 දෙනයි. ඔක්කොටම මේක එපා වෙලා දමල ගහලා ගියා. ඔය බයින මිනිස්සුන්ට ඇවිල්ලා දවස් දෙකක් මේක කරලා බලන්න කියන්නකෝ. ඉන්නේ පැත්ත බලලා දවස් දෙක පැය වලින් ගත්තොත් පැය 48යි. පැය 48ක් මේකේ ඉන්නේ නැහැ පින්වන්නේ. යනව යන්න මේක දමල ගහලා. මෙච්චර මේ අමාරුයිද මේ භික්ෂු වත කියන එක. ඉතින් කොමාරි පින්වන්නේ එච්චර දුක් විඳ එහෙම දුක් විඳලා තමයි මේ බණ කියන්නේ. මේ තැනට ඇවිල්ලා මේ ඉන්නේ. නැතුව නිකන් මේ උඩින් පහත් වුණා නෙමෙයි අපි. ඉතින් කොමාරි අද ළමයින්ට මේ දුක තේරෙන්නේ නැහැ. බහන කරන ළමයින්ටත් එහෙමයි. ගෙවල් වල ඉන්න අයටත් එච්චර ඒ ටිකම තමයි. ඒ නිසා තමයි ගුරුවරයාගේ අගය දන්නේ නැත්තේ. ගුරුවරයාගේ අගය දන්නේ නැහැ නේද ගොඩක් අය? ගුරුවරයාගේ අගය දන්නෙත් නැහැ, දෙමව්පියන්ගේ අගය දන්නෙත් නැහැ. අද භික්ෂුන් වහන්සේලා අර ඔබ දැක්ක ඇති පහුගිය දවස්වල මේ කොළඹ වත්තල හදාගත් එකම එක ගෝලයා නායක හාමුදුරුවන්ව මරලා දැම්මා. අපවත් කරලා දැම්මා නායක හාමුදුරුවන්ගේ වාහනේ ගන්න. ඒ නායක හාමුදුරුවෝ හැම සැප සම්පත්තියක්ම දීලා කන්නද බොන්නද සිවුරු ටිකද හැම දෙෙම දීලා දරුවා වගේ හදාපු ගෝලයා අන්තිමට ඩුබායි වල ඉන්න කාන්තාවක් එක්ක හාද වෙලා තමන්ගේ පණ කෙන්ද වගේ හිටපු රත්තරන් නායක හාමුදුරුවන්ව අමුවමුවේ ඝාතනය කළා. බලන්න පින්වත්නි එච්චරට පිරිහිච්ච සංඝ සමාජයක් තමයි අද තියෙන්නේ. හැමෝම නෙවෙයි 100ට ඔය දශම ගාන කොතනත් ඉන්නවා. කොයි පන්සලක බැලුවත් අනිවාර්යෙන්ම ඔය හැම පන්සලකම ඒ වගේ භික්ෂුවක් දෙන්නෙක් ඉන්නවාමයි. පන්සල් ජීවිතය ගැන දැනගන්න එපැයි මේ බණ අහන ගිහි පින්වතුන්ලා. ඊට පස්සේ ගිහි සමාජය තුල බැලුවොත් පින්වත්නි ඔන්න ඕකේ අනිත් පැත්ත. දෙමව්පියෝ කියන්නේ මේ වදලා බලන් ඉන්න පිරිසකුත් නෙවෙයි. හැබැයි පින්වත්නි දෙමව්පියෝ කියන්නේ වදලා දරුවන්ට දෙන්න ඕන ගුණය සහ ධර්මය දෙන්න ඕන. අපි දාද කතා කරන්නේ මේ ධර්මදේශනාවෙන් අපේ මාතෘකාවනේ අසත්පුරුෂ නැති අධාර්මිෂ්ඨ නැති සමාජයක් බිහි කරගන්න දෙමව්පියන්ගේ වගකීමනේ අපි කතා කරන්නේ. දැන් මේ අසත්පුරුෂයෝ බිහි වෙනවා වැඩිනේ පින්වත්නි. මේ අසත්පුරුෂයෝ බිහි වෙන්නේ දෙමව්පියන්ගෙම වරදින්. මම දකින්නේ මේ අසත්පුරුෂ දරුවෝ අධාර්මිෂ්ඨ දරුවෝ බිහි වෙන්නේ දෙමව්පියන්ගෙම වරද.
දෙමව්පියෝ බලන්න පින්වත්නි අධිකතර සැප සම්පත් දරුවන්ට දීමතුරු මේක දෙන්න එපා නෙවෙයි මේ කියන්නේ දිය යුතුයි හැබැයි පින්වත්නි අර අධික සැප සම්පත් වලින් දරුවන්ට අනූන ජීවිතයක් ගත කරන්න දුන්නොත් අඩුම ගානේ දුක පොඩ්ඩක්වත් නොතේරෙන තැනට දරුවන්ව පත්කොලොත් මොකද වෙන්නේ ඒ දරුවා එක්කෝ විනාශ වෙනවා එක්කෝ සිද්ධාර්ථලා වගේ දරුවෝ බිහි වෙයි කොහෙන් හරි සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේත් අධික සැප සම්පත් වින්දානේ ඒ සංසාර ගමනේ තිබිච්ච පාරමිතාවත් එක්ක උන්වහන්සේ නොමග ගියේ නැහැ උන්වහන්සේ සැප සම්පත් මැද්දේ හැදිලා උන්වහන්සේ බුදු වුණා එහෙම දරුවෝ හැදෙයි ඉතින් එහෙම දරුවෝ ඉන්නේ බුදුවරු ඉන්නේ කීයද කල්පයකට එක දරුවෙක් ඉඳි කල්පයකට එක දරුවෙක් ඉඳි ඒ වගේ සැප සම්පත් මැද්දේ හැදිලා මහා ජීවිත ගත කරලා හොඳ ජීවිත ගත කරලා බුදු වෙන දරුවෙක් අනේ කොක්කොම දරුවෝ පින්වන්නේ අජාසත්තලා වගේ දරුවෝ අජාසත්ත අජාසත්තගේ පියා බිම්බිසාර රජුරෝ බිම්බිසාර රජුරෝ අජාසත්ත ලැබෙන තැන ඉඳන් අජාසත්තට පුදුමාකාර සැප සම්පත් ගොඩක් දුන්නේ දැන් අජාසත්ත කුමාරයා බඩට ආපු දවසේ පියමහ රජුරෝ දැකපු හීනෙන් එතුමා විපිලිසර භාවයට පත් වුණා දෛවඥයන් හමු වෙන්න ගියාම දෛවඥයෝ කියන්නේ රාජ දේවියගේ කුසට අජාත සත්ත පුත්තෝ ඒ කියන්නේ පියාට ජාතක නොවුනාසේ අන්න බලන්න පියාට ජාතක නොවුනාසේ පුතෙක් ඇවිත් තියෙනවා ඒ කියන්නේ මේ තාත්තා නෙවෙයි මේ මේ දරුවගේ මේ හරි තාත්තා නෙවෙයි මේ ඉන්නේ අජාසත් රජුරුවගේ දැන් එහෙම නෙවෙයි මේ කියන්නේ බිම්බිසාර රජුරුවම වෙන්නේ නැති නැත්තම් ඉතින් එහෙම දේවියට වැරදි වැඩක නියැලෙන්න බෑනේ කොමාරි මේ කියන්නේ පින්වත්ටි අජාත සත්තුනෝ ඒ කියන්නේ සත්තු කියලා කියන්නේම සතෙක්ම තමයි වින්වන්නේ වැඩක් නැහැ කතා කරලා එතකොට ජාතක නොවිච්ච සතෙක් උනා මේක දේවිය දැනගත්ත දෛවඥයන්ගේ මේ ඇවිල්ලා ඉන්නේ තාත්තව මරණ පීතෘඝාතකයෙක් කියන එක පීතෘඝාතකයෙක් මේ පීතෘඝාතකය නිසා අනාගතයේ බිම්බිසාර මහරජුරුව මැරුම් කනවා ඒ නිසා මේකව කුසින් අයින් කරන්න ඕන හැබැයි පින්වත්නි පිය සෙනෙහස කියන්නේ ඒකනේ පිය සෙනෙහස කියලා කියන්නේ අර ටීඑම් ජයරත්න මහත්තයාගේ සින්දුවක කොටසක් මට මේ වෙලාවේ මතක් වෙනවා මම මේක ගීතානුසාරයෙන් නෙමෙයි කාව්‍යානුසාරයෙන් කියන්නම් අම්මා සඳකි මම ඒලොව හිරු යරිදී ඒ ඉර හඳින් නුඹේ ලෝකය එලිය උනි රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි පිය සෙනෙහසට කවුගීලිය ඇත්තටම අම්මට වැඩිය තාත්තට දරු කැක්කුම ඇති තාත්තලා නොපෙන්නුවාට අපි හැමනිතරම අම්මා ගැනනේ කතා කරන්නේ අද පොඩ්ඩක් තාත්තා ගැන කතා කළොත් තාත්තට දරු කැක්කුම නැතුවා නෙමෙයි තාත්තලා සමහර වෙලාවට නින්දට ගිය පසු දරුවන්ව තුරුලට අරගෙන දරුවන්ව සුරතල් කරනවා ඒ තමයි තාත්තා මොකද තාත්තා වෙනුවෙන් කවි ගීත ලියුණා මදි වුණාට තාත්තගේ සෙනෙහස නම් ඒ විදිහමයි දැන් තාත්තලා අද වර්තමානයේ ඉන්න තාත්තලත් ඒ වගේම තමයි මම අර මුලින්ම පටන් ගත්තේ ඒකනේ කවුරුවත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කැමති නැහැ තමන්ගේ දරුවා නොමග යනවට තමන්ගේ දරුවා වැරදි ක්‍රියාපිළිවෙතක හැසිරෙනවට ඉතින් පින්වත්නි බිම්බිසාර මහරජුරෝ කවදාකවත් දකින්න කැමති වුණේ නැ තමන්ගේ දරුවා තින් තමන් මැරුම් කනවට ඒ නිසා බිම්බිසාර මහරජුරුවන්ට උමනා වුණේ ওই දෛවඥයෝ කියන කතා වැඩක් නැ අපි අපේ දරුවව වදමු පින්වත්නි දේවිය කැමති වුණේ නැ දේවිය
කාටවත් නොපෙනෙන පරිදි රහසේ ගිහින් මාලිගාවෙන් බැහැලා උයනට ගිහිල්ලා උයන කෙලවරක ඉඳගෙන බඩ මිරික ගත්තා කියනවා දරුව නැති වෙන්න කුස මිරික ගත්තා කියනවා මේ දරුව නැති වෙන්න හැබැයි පින්වත්නි බිම්බිසාර මහරජුරවන්ට මේ පිළිබඳව ආරංචි වුණාට පස්සේ දේවියට නීති පනවනවා මිට පස්සේ ඒ වගේ වැඩක් තී කළොත් දරුවව වදලා තිගේ හිස ගසා දානවා දරුව මැරුණොත් අනිවාර්යයෙන්ම තී එවෙලෙම මැරෙන්න බලාගෙන ඉන්න ඕනේ කියලා තමයි බය කළේ කොහොමාරි පින්වත්නි අර අජාසත් කුමාරයා බිහි වුණා බිහි වෙච්ච දවසේ මුළු මාලිගාවෙම ඊතල කඩු දුණු මුගුරු ඔක්කොම දිලිසුණා කියලා කියනවා එතකොට හිතන්න කොහොම පවර එකක් තියෙන අකුසල් වලින් පිරිච්ච කෙනෙක්ද මේ ද්වේෂයෙන් පිරිච්ච කෙනෙක්ද මේ බිහි වුණේ ඊළඟට පින්වත්නි අජාසත් කුමාරයා බිහි වෙලා දෙමව්පිය දෙන්නගේ ආදරේ කිසි අඩුවක් උනේ නැහැ තාත්තා පණ වගේ ආදරේ පුතාට තාත්තගේ ආදරේ කොච්චරද කියනවා නම් දරුවා කුඩා කාලේ ඇඟිල්ලේ හටගත්ත විසර ගෙඩියක් ඒ විසර ගෙඩිය නිසා දරුවා නිතර වේදනාවෙන් අඬනඳ හිටියේ අඬලා අඬලා දරුවට නිින්ද ගියා නිින්ද ගියාම බිම්බිසාර මහරජුරෝ දරුවව උකුලට ගෙන්නගත්තා ගෙන්නගෙන දරුවගේ අර විසර ගෙඩිය හැදිච්ච ඇඟිල්ල බිම්බිසාර මහරජුරුවන්ගේ කටේ දාලා විසර ගෙඩිය පැලෙනකන් ඒ ගෙඩිය ඉරුවා කියලා කියනවා. එහෙම උරලා සැරව ටික කටේ පිරෙනවනේ. ඒ පිරිච්ච සැරව ටික එලියට ගන්න නැතුව ඇඟිල්ල හැම්ම තියලා ගිල්ලා කියලා කියනවා. මොකද දරුවට ඇහැරුනොත් ඒ වේදනාව නිසා ගෙඩිය පැලිලා දැන් තියෙන්නේ. පැලිච්ච වේදනාව නිසා දරුවා අඬයි කියලා. බලන්න එච්චර දරුවගේ ඇඬීමටවත් අකමැති වෙච්ච රත්තරන් තාත්තා කෙනෙක් බිම්බිසාර මහරජුරු. සෝවහන් රජ කෙනෙක් එතුමා තමයි මේ රාජාවලියේ පළවෙනි ආරාම පූජාව කරපු භාග්‍යතුන් වහන්සේගේ යාළුවා කියන්නේ ගිහි කාලෙම යාළුවා. උන්වහන්සේ බුදු වුණාට පස්සෙත් හරිම කුළුපක කල්යාණ මිත්‍රය වුණා පෙරම් පුරා ගණාවේ සෝවහන් වෙන්න සෝවහන් වුණා. බිම්බිසාර මහරජුරු අර වගේ දරුවට ආදරේ හැබැයි දරුවා ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න බහතෝරණ කාලේ යන කාලේ එන කාලේ පින්වත්නි අනේ මේ ළමයට හාද වුණෝ මෙන්න මේ පාප මිත්‍ර සේවනයේ බලන්ට දේවදත්ත හාමුදුරුවන්ගේ ආශ්‍රය අජාසත් කුමාරයාට වැටුණා. අජාසත් කුමාරයා ඒකනේ දැන් කුණු අඹයක් ළඟ හොඳ අඹයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම කුණු අඹේ තියෙන විස බීජ ටික හොඳ අඹයට කලවම් වෙලා ඒ අඹෙත් කුණු වෙනවා. දැන් අපි දැකලා තියෙනවා සමහර ගස්වල අඹ වලු හැදිලා තියෙනවා. කියන්නේ වලු පිටින් අඹ. එතකොට ඒ එක අඹ වල්ලක අඹ ගෙඩියකට මොකක් හරි මේ දිලීරයක් ආවොත් අනෙක් අඹ ගෙඩි ඔක්කොම මේ දිලීරය විසින් වහ ගන්නවා. ඒ වගේ පින්වත්නි, කල්යාණ මිත්‍රයන් ගොඩක එක පවිටක් හිටියොත් එහෙම ඒක ඔක්කොම වනසනවා. දැන් මේ අද වර්තමානයේ වෙලා තියෙන පින්වත්නි පවිටෝ ගොඩාක් වැඩි අද පවිටු මිතුරු ගොඩාක් වැඩි එක මිනිස්සෙක් ඉන්නව නම් හොඳ ඒ මිනිස්සයාව පවිටු ගතිවලට ඇද ගන්නවා ඒක තමයි ආය කරන්නේ එක හොඳක් තියෙන මිනිස්සෙක් ඉන්නව නම් ඒ හොඳ වර්ධනය කරලා ගන්නවා මිස ඒකත් වහලා දාලා පවිටු ගති ඇති කරන එක නෙවෙයිනේ කල යුත්තේ හැබැයි දේවදත්තලා වගේ අය එහෙම තමයි කරන්නේ පින්වත්නි අද වර්තමානයේ එහෙම තමයි ගොඩක් ඒ වගේ අය තමයි ඉන්නේ අනේ දේවදත්ත හාමුදුරුව නිතරම අජාසත් කුමාරයාට කිව්වේ මම බුදුන් මරා බුදු වෙන්නම් උඹ මේ මගධ රාජ්‍යයේ උඹේ පිය මහරජුරුවන්ගේ රාජ්‍ය තමයි මේ මගධය තාත්තා මරලා රජවයා ඔන්න ඕක තමයි කිව්වේ අනේ පින්වත්නි නිතර කුමන්ත්‍රණ කරා උත්සාහ කළා තාත්තව මරන්න එකකින්වත් තාත්තව මරන්න බැරි වුණා අන්තිමට තාත්තගෙන් ගිහින් රාජ්‍යයේ ඉල්ලුවා තාත්තා රාජ්‍ය දුන්න පුතාට බලන්න ඔන්න අද දෙමව්පියෝ අධිකතර සැප සම්පත් දෙනවනේ තමන්ගේ දරුවට හැම දෙයක්ම දෙනවා තමන්ගේ ව්‍යාපාරත් දෙනවා තමන්ගේ තියෙන හැම සැප සම්පත්තියක්ම දෙනවා තමන් නොවිඳපු සැප සම්පත් දෙන්නත් උත්සාහ කරනවා ඔය හැම දෙයක්ම දෙනවා පින්වත්නි දැන් බලන්න එහෙම අම්මලා තාත්තලානේ අද ඉන්නේ තමන් බොහොම දුක් මහන්සි වෙලා ගොඩනගාගත්ත ව්‍යාපාරයක් තියෙනවා ඕව දරුවන්ට දෙද්දී දෙතුන් පාරක් නොව දහස් වතාවක් හිතන්න ඕන
භික්ෂුන් වහන්සේලා වෙච්ච අපි ඔබට උපදෙස් දෙන්නේ මොකක්වත් නිසාන අපට ඔය ව්‍යාපාර දැනුමක් නැහැ. හැබැයි එළියෙන් පේන දේ අපි කියන්නම්. ඔබගේ ව්‍යාපාරයේ කුමක් වූවත් ඔබ මොන දුක විඳගෙන ඒක හැදුවත් ඔබේ දරුවන්ට පුළුවන් එක මොහොතකින් ඒක වට්ටලා සුණු විසුණු කරලා බංග කරලා දාන්න පුළුවන්. දැක්කනේ අපේ ලංකාවේ සමහර ෆයිනෑන්ස් ආයතන. ඊට පස්සේ සමහර ප්‍රයිවට් ලිමිටඩ් ආයතන. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම ප්‍රසිද්ධ ලෝක ප්‍රසිද්ධ මේ ලෝකයේම ආයතන තිබෙන ශාඛා තිබෙන මහා ව්‍යාපාර තිබුණා. තාත්තගෙන් පුතාට ආවා විතරයි ඒ දරුවන්ට ඒව ලැබිච්ච තැන ඉඳන් පරිහානිය. මේ දරුවන්ට ඒව දීපු තැන ඉඳන් පරිහානිය. හැබැයි සමහර දරුවෝ ඉන්නවා පිරිහෙන්නේ නැතුව කරගෙන යන දරුවෝත් ඉන්නවා. හැබැයි අර අම්මලා තාත්තලා අර ව්‍යාපාර වලින් දන් දුන්නා නම් ඒ වගේ මොනවා හරි මේ සංඝයා වහන්සේලාට වෙන් කරලා තිබ්බනම් අර දරුවන්ට ඒ ගුණ ධර්ම නැද. මං ඇස් දෙකෙන් දැකලා තියෙන දේවල් මේ කියන්නේ. හරි, ඔය මහා සල්ලිකාරයෝ ව්‍යාපාරිකයෝ අරගොල්ලෝ මේගොල්ලෝ ඔක්කොම අපිත් ඇසුරු කරනවා, අපිත් ඉන්නවා. ඉතින් ඒ අය අන්තිමේදී වයස කම්මල තාත්තල අපි එක්ක අඬනවා ඇවිල්ලා හාමුදුරුවනේ මේ දැන් හොරෙන් අඬන්නේ මේ අපි එක්ක ඇවිල්ලා මේ අපි එක්ක හොරෙන් අඬනවට කියලා හරියන්නේ නැහැ පින්වත්නි. තමන් තේරුම් ගන්න ඕන මේවා දරුවන්ට ලියනකොට අඩුම ගානේ තමන්ගේ ගාවත් කොටසක් දෙකක් හරි හැංගුමට හරි තියාගන්න. අන්තිමට දරුවෝ ඔක්කොම ලියාගෙන අජාසත්ත කුමාරයා වගේ පින්වත්නි තාත්තව දානවා දඟගෙයි. පියමහා රජුරුවංග දඟගෙට දානවා. ඒ වගේ අදත් පින්වත්නි සමහර ළමයි ඉන්නවා තාත්තගේ තියෙන ඔක්කොම සේසතේම ලියා ගන්නවා. අම්මගෙත් තියෙන ඒවා ටික ඔක්කොම ලියා ගන්නවා. අන්තිමට අම්මයි තාත්තයි දෙන්න පාවිච්චි කරපු යාන වාහන පවා දරුවන්ට අයිති වෙනවා. මන් දන්නේ වගේ පවුලක් හිටියා පින්වත්නි. අන්තිමේදී අම්මා මානසිකව කඩන් වැටිලා තාත්තා නැති වුණා. ඒව ගැන හිතලම තාත්තා නැති වුණා. ඒ දරුවෝ සලකන්නේ නැහනේ. දරුවන්ට සියල්ල දුන්නම දරුවෝ ඇස් පනා පිටම අරව කාබාසිනා කරනවා. ඇස් පනා පිටම දරුවෝ අරව විනාශ කරලා දානවා පින්වත්නි. අන්තිමට අර අම්මයි තාත්තයි දෙන්න මානසිකව කඩන් වැටිලා ඇයි තාත්තා තණ්හාවෙන් මේවා බැඳිලානේ තමන් තියන් ඉන්නේ කොච්චර වුණත් නෑ නෑ කියලා කිව්වට තමන් ගොඩනගා ගන්න ව්‍යාපාරයක් ඒ තත්ත්වයට ගන්න කොච්චර මහන්සියක් වෙන්න ඕනද, කොච්චර නිදි මරන්න ඕනද? මේ ඉන්න අජාසත්ත දරුවන්ට මේක තේරෙන්නේ නෑ නේ පින්වත්නි. මේගොල්ලෝ මේවා කාබාසිනා කරනවා. මේගොල්ලන්ට අධාර්මිෂ්ඨකම දුර්ගුණ ඔක්කොම ඇවිත් තියෙන්නේ. ඉතින් දෙමව්පියෝ ගැන ගාණක් නෑ. අනේ අර තාත්තා අරව ගැනම කල්පනා කළා මලා. අම්මත් ලෙඩ ඇඳේ. අම්මා කල්පනා කර කර ඉන්නවා. අම්මා පිස්සු හැදිලා ඉන්නේ අම්මට දැන්. අර හොඳට හිටපු මැඩම් කෙනෙක්. දැන් මේ කොළඹ නෝනලාට අපි කියන්නේ මැඩම් කියලානේ කියන්නේ. කොළඹ හොඳ සල්ලිකාර නෝනලා මැඩම්ලා. ඉතින් ඒ වගේ හොඳට හිටපු මැඩම් කෙනෙක්. අන්තිමට මැඩම් විකාර වෙලා පින්වන්නේ පිස්සු හැදිලා. විකාර වෙලා දැන් ඉන්නේ. ඒ වගේ නම් කල්පනා කරලා වෙන්නේ නැති. ඉතින් අඩුම ගානේ දරුවන්ට යමක් දුන්නම ඒ දරුවෝ දැනගන්න ඕන මගේ අම්මා තාත්තා පන්සලට හාමුදුරුවන්ට මෙන්න මේ දේවල් පූජා කළා. දරුවෝ කවදාකවත් මිෂනාරි කරවන්න එපා. ඔය සමහර මිශ්‍ර පාසල් ඊට පස්සේ සමහර එක එක පාසල් තියෙන ඉන්ටර්නැෂනල් ස්කූල් විශේෂයි බින්වන්නේ. ඒ කියන්නේ ජාත්‍යන්තර පාසල් විශේෂයි. මොකද ඒ වගේ ඉන්ටර්නැෂනල් ස්කූල් වල ආගමක් ධර්මයක් උගන්වන්නේ නැහැ. මන්නම් දන්න විදිහට 99.9%ක්ම ඒ විදිහයි ආගමක් ධර්මයක් කියලා උගන්වන්න. හැබැයි ඒ ඉන්ටර්නැෂනල් විදිහට යන ආගම් උගන්වනවා. ක්‍රිස්තියානි, ඉස්ලාම් වගේ ආගම් උගන්වනවා. ඒ වගේ මම නම් දකින්නේ නැහැ පින්වන්නි. අම්මට සලකන්න, තාත්තට සලකන්න කියන ඒවා නම් මම නම් දකින්නේ නැහැ. තියෙනවත් දන්නේ නැහැ. හැබැයි මම නම් දැකලා නැහැ. ඒ දරුවෝ තමයි එල්ඩර් හෝම් නිර්මාණකරුවෝ. ඒ කියන්නේ වැඩිහිටි නිවාසවල නිර්මාණකාරයෝ ඒගොල්ලෝ තමයි. අම්මා කෝටිපතිනිය, තාත්තා කෝටිපතියා. අන්තිමට අම්මයි තාත්තයි දෙන්නම එල්ඩර් හෝම් එකේ තනි කරලා දාලා යනවනේ යන්න. අර දරුවා කොහෙද? දරුවා මේ ගිහිල්ලා තියෙන්නේ පින්වත්නි එංගලන්තේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක. ඊට පස්සේ සමහර ළමයි මේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයකින් උපාධි අරගෙන ඉන්නේ. අම්මා තාත්තා ආඩම්බරෙන් කියන අපේ පුතා NASA එකේ වැඩ කරන්නේ, අපේ දුව ඔක්ස්ෆර්ඩ් එකෙන් මේ ඩිග්‍රී එක ගත්තේ, නම් මහලු පූජාරුවෙන් කියන. දුව ලංකාවට ඇවිල්ලා
අම්මවයි තාත්තවයි එල්ඩර් හෝම් එකට ගෙනත් දානවා මේ කෝටි ප්‍රකෝටිපති පවුල්වල ළමයින්ගේ ස්වභාවය බුදුදහම ඉගෙන ගත්තා නම් ඕක වෙන්නේ නැහැ බුදුදහම කියලා කියන්නේ පින්වත්නි අපි ඔය කතා කරන මේ මේ ගැඹුරට යන්න ඕන නැහැ මූලික ලක්ෂණ තෙරුවන් කියන්නේ මොකද්ද අම්මා තාත්තා කියන්නේ කවුද ඔන්න ඔය දෙක ඉගෙන ගත්තා තෙරුවන් කියන්නේ බුද්ධ ධම්ම සංඝ ඔයගේ ಗುಣ තුනුරුවන් සතු ಗುಣ උන්නාසලාට තුනුරුවන්ට මොනවද අපි පුද පූජාවන් කරන්න ඕනේ අපේ හිස මුදුනේ තියාගෙන වැඳ යුත්තේ කවුද තෙරුවන් සහ දෙමව්පියෝ ඒව අපි කියලා දෙනවනේ මම නම් දහම් පාසලට ගියාට පස්සේ විභාග ටාගට් කරගෙන ශාසන ආරක්ෂක තරග ටාගට් කරලා පද්‍ය ගායන ගද්‍ය අරව මේවා විකාර ගොඩක් තියෙනවා පින්වත්නි ඈ ළමයි සමහර ලාවට පාළි අභිධර්මයේ හරි ගැඹුරින් විශ්ලේෂණය කරනවා වගේ පොතේ තියෙනවා මේ මේ අච්චු පොතේ ගහලා තියෙනවා මහ ලොකුවට හැබැයි පින්වත්නි ළමයින්ට ඒව ඉගැන්නුවා කියලා ළමයා විභාගේ පාස්සේ ඈ ධර්මාචාර්ය පාස්සෙච්ච ළමයින්ගේ දෙමව්පියොත් අනන්ත ප්‍රමාණ දුක් විඳිනවා එහෙනම් පින්වත්නි එහෙම නෙවෙයි දහම් පාසල් අධ්‍යාපනය සිලබස් එක වෙනස් කරන්නත් ඕන අපේ රටේ ඊළඟට මේ ඕ ලෙවල් සිලබස් එක වෙනස් කරන්නත් ඕන ප්‍රශ්න අහන විදිහට නෙමෙයි ප්‍රශ්න අහන්නේ ඊළඟට බුද්ධාගම උගන්වන ගුරුවරු මේ රටේ පාසල් දහස් ගාණක් තියෙනවා ඒ දහස් ගාණටම ගුරුවරු දහස් ගාණක් ඉන්නවා ඇති ඉතින් ඒ වගේ මේ රටේ තියෙන පාසල් දහස් ගාණට ලක්ෂ ගාණට ඔය වගේ බුද්ධාගම උගන්වන ගුරුවරුන්ට මම කියන්නේ පින්වත් ගුරුවරුනි දහම් පාසල් ගුරුවරුනි මේ හැම කෙනෙක්ම අවබෝධ කරගන්නට දරුවන්ට උගන්වන්න ಗುಣධර්ම කියන දේවල් බුද්ධාගමේ උගන්වන මූලික දේ තෙරුවන් සහ අම්මා තාත්තා කවුද කියන එක උගන්වන්න නැත්තන්නම් හොඳට මතක තියාගන්න පින්වත්නි මේ ඇවිත් තියෙන්නේ තනිකර රොබෝ තාක්ෂණයෙන් මෙහෙයවන ළමයි පිරිසක් දැන් ඇයි කොරෝනා මසංගතයෙන් පස්සේ හැමෝගෙම ගාවට ඔන්ලයින් ලර්නින් වලට ආවා ඔන්ලයින් අධ්‍යාපනයට ෆෝන් එක ආවා මේක ඇවිල්ලා පින්වන්නේ මේ කසි කබල ඇවිල්ලා අන්තිමට මේකෙන් තමයි දරුවෝ විනාශ ස්වභාවයට පත් උනේ ඊට පස්සේ එතනින්ද රොබෝ තාක්ෂණයක් දැන් මේ රොබෝලා වගේ ළමයි ක්‍රියාත්මක වෙන්නේ ෆෝන් එකෙන්ම තමයි හැමදේම ඊට පස්සේ පින්වන්නේ AI දැන් මේ ඔන්න ඇවිත් තියෙනවා AI කියලා තාක්ෂණයක් ඇවිත් තියෙනවා AI තාක්ෂණයෙන් මේ කරන්නේ පින්වත්නි තනි කරම විකාර ගොඩක් කරන්නේ දැන් අර මම දැක්ක පහුගිය දවස්වල Facebook එකේ එක මිනිස්සෙක් මේ අහනවා ඔහෙලා ශ්‍රී ලංකන් කෑම කාලා නැද්ද so sad එහෙම කියලා දැන් ඒ මිනිස්සයා කියනවා මේ so sad මේ ශ්‍රී ලංකන් කෑම කාලා නැද්ද මේ ශ්‍රී ලංකන් කෑමක් කාලා බලන්න ඔයගලන්ට ආස හිතෙයි කියලා ඔහුව දැන් කියනවා මේ කියන්නේ මේ මිනිස්සෙක් නෙවෙයි මේ මිනිස්සෙක් නෙවෙයි ඉමෝජියක් හරි AI වලින් දාපු මූණක් හරි දාලා මේ පිටිපස්සේ ඉන්නේ හඬ තියෙනවා හැබැයි හඬත් ඒ මිනිස්සයාගෙම කියන්න බෑ දැන් මම මේ කතා කරන ශෛලිය මේ දැන් මම මේ රෙකෝඩින් රූම් එකේ නෙමෙයි මං ඉන්නේ ස්ටුඩියෝ එක ඇතුලේ නෙමෙයි ඉන්නේ බණ කියන්නේ එතන මේ ස්ටුඩියෝ එක ඇතුලේ මේ බණ අරගෙන මේ බණ ඒ කියන්නේ මික්ස් කරනවා සමහර වෙලාවට දැන් මේ හදනකොට වස්සාන ධර්ම දේශනායකේ නම් ගයන් අය මේ බණ හදනවනේ හදලානේ දාන්නේ එතන මේක කටහඬ එක එක විදිහ මික්ස් කරනවා එතකොට මේක වෙනස් කරන්න පුළුවන් එකෝ ශබ්ද දාන්න පුළුවන් විවිධාකාර කුරුල්ලන්ගේ හඬවල් දාන්න පුළුවන් මේකේ එක එක විදි ඒ වගේ පෙන්වත්නි මේ පිටිපස්සෙන් එන කටහඬත් ඒක වෛරල් වෙලා Facebook එකේ හැම තැනම ඔයාලා මේ ශ්‍රී ලංකන් කොල්ලෙක් එක්ක යාළුවලා නැද්ද ඔයාලා ශ්‍රී ලංකන් කෙල්ලෙක් එක්ක යාළුවලා නැද්ද ඔයාලා මෙහෙම මේ දේවල් කරලා නැද්ද මේ දේවල් කියලා නැද්ද so sad කරලා බලන්න ආස හිතේ අරකද මේකද කියලා දැන් ඔහොම කියනවා දැන් මම මේ වෙච්ච සිද්ධිය කියන්නේ ඈ නැත්තම් මේ නිකන් විකාර කියවනව නෙවෙයි ඒ මිනිස්සයා ඒ විකාරය කරපු එකෙන් පින්වත්නි මුළු Facebook එකම කැළඹිලා දැන් ඕකෙන්නේ මිනිස්සු විශ්වාස කරන්නේ හාමුදුරුවෝ තහනවා දැන් හාමුදුරුවෝ තහන ඔහෙලා පොයර සිල් අරන් නැද්ද so sad සිල්ලරම් බලන්න ඔයගොල්ලන්ට මේ ආස හිතේ කියලා ඒක නම් කමක් නැහැ ඒ වුණාට ඉතින් ඒ වගේ විකාර දේවල් වලින් කියන්න අවශ්‍ය නැහැනේ සිල් ගන්න කිව්වම ඉවරනේ ඉතින් දැන් රොබෝ තාක්ෂණයක් ඇවිත් තියෙන්නේ අනික පින්වන්නේ ෆෝන් එකෙන් බලලා තමයි මිනිස්සු තීන්දුව తీරන ගන්නේ ෆෝන් එකෙන් බලලා මිනිස්සු තීන්දුව తీරන ගන්නේ හැබැයි ලෝකේ නැහැ මිනිස්සු
මම නිතර පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන ස්වාමීන් වහන්සේ නමක් හැටියට මම දන්නවා පොදු ප්‍රවාහන සේවාවේදී මං මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව තමයි ළඟ ෂීට් එකේ ඉඳන් ඉන්න මිනිස්සයත් එක්ක කතා කරන්න බෑ. ඒ මිනිස්සයා ෆෝන් එක දිහා බලාගෙන ඉන්නේ. ඒ මිනිස්සයත් එක්ක වචනයක් කතා කරන්න බෑ. එතකොට මේ මිනිස්සයත් එක්ක කවදාකවත් ගණදෙනුවක් කරන්න බෑ. ගණදෙනුවක් කියලා කියන්නේ පින්වත්නි මේ මුදල් ගණදෙනු නෙවෙයි. වචන වලින් ඉන්නේ කොහෙද යන්නේ කොහාටද මොනවද මේ මිනිස්සයා කරන්නේ? එහෙම කියලා සාමාන්‍යයෙන් ඉස්සර මේ අවුරුදු වැඩි නැහැ අවුරුදු 10කට විතර කලින් පින්වන්නේ ඔහොම සමාජයක් තිබ්බේ නැහැ. ඒ සමාජයේ ෆෝන් එක ඇත්තරම ගොඩක් ඈත තිබ්බේ. අපි ෆෝන් එක බෑග් එකේ දාන් ගියේ පුළුවන් තරම් ෆෝන් එක බෑග් එකෙන් ඇදලවත් ගත්තේ නැහැ එළියට. හැබැයි දැන් ෆෝන් එක හැම දෙයකටම කන්න ගන්නෙත් ෆෝන් එක බොන්න ගන්නෙත් ෆෝන් එක යන්න ගන්නෙත් ෆෝන් එක ඔක්කොම කරන්නේ මේ ෆෝන් එකෙන්. එතකොට මේ තාක්ෂණයට හුරු වෙලා ළමයි ඔක්කොම නොමග ගිහින් තියෙන්නේ දැන්. ඒ නිසා දරුවන්ට වහාම පුරුදු කරන්න ඕන පියවි ලෝකයේ ජීවත් වෙන්න. ඇසින් දකින්නකම් විශ්වාස කරන්න එපා. ෆෝන් එකේ කියලා තිබ්බට ඇසෙන් දකින්නකම් විශ්වාස කරන්න එපා. ෆෝන් එකේ කියලා දෙන දේ නොපිළගන්න කියනවා නෙවෙයි. යමක් දැනගන්න ඕන. හැබැයි පින්වත්නි විශ්වාස කරන්න එපා ඇහෙන් දකින්නකම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුදු වදන් අද සම්පූර්ණම සත්‍ය වෙනවා. මේ දරුවන්ගේ සමාජය පරිහානියටපත් වෙලා යනවා. ඔවුන්ව බේරගන්නේ දෙමව්පියන්ට පුළුවන් අනිත් පැත්තෙන් අපිට පුළුවන්. අපි මේ දේවල් කරන්න උපරිම උත්සාහ දරනවා. මේ කරන්නේත් ඒකට ගන්න ව්‍යායාමයක් තමයි මේ කරන්නේ. ඉතින් ඒ නිසා හැමෝම දැනගන්න අන්තිමට බිම්බිසාර මහරජුරුවංග දඟගෙයි දාලා දෙපතුල් පලා ලුණු දාලා අන්තිමට ගිනි අඟුරු ගොඩේ ඇවිද්දවලා මරලා දැම්ම අජාසත් රජුරු. ඒ වගේ අද දෙමව්පියන්ටත් වෙන්නේ වැඩිහිටි නිවාසයේ ඉරණමයි. අන්තිමට සියලු දේවල් දෙමව්පියන්ට අහිමි කොට දරුවන් දෙමව්පියන් අනාථ මඩමට ගිහින් දානවා. එපමණකුත් නෙවෙයි ඒවටත් උඩගෙඩි දෙන සමාජයක් නිර්ආගමික රැඩිකල් කියලා බිහි වෙනවා. අන්තිමට ඔය සියල්ලම පින්වත්නි මහා පරිහානියක මූලයක් හැටියට අපට ඉදිරිය පේන්න තියෙනවා. ඉදිරිය දකින්න පුළුවන්. ඊට පස්සේ බලන්න පින්වත්නි තව ටික කාලයකින් පරිහානියේ ලක්ෂණය කොපමණද කියලා කියනවා නම් මරා ගන්න සමාජයක් එනවා. කොටා ගන්න සමාජයක් එනවා. අර 88 89 කලබල කාලේ වගේ මම නම් ඉපදිලා නැහැ ඒ කාලේ. ඔය අහලා තියෙනවා මම. ඒ කාලේ වගේ වෙයිද දන්නේ නැහැ පින්වත්නි. දැන් ඉතින් තාක්ෂණය තියෙන හින්දා හොඳයි. එච්චර ලොකුවට දරුණු වෙන්නේ නැති වෙයි. නමුත් බලන්න මේ කාලය තුල මම මේ කියපු අනාවැකි නෙවෙයි මේ කියන්නේ. අපි කියපු දේවල් වැරදිලා නැහැ. අපි කියපු දේවල් අනාවැකියක් කියනවා නෙවෙයි. දැන් තේරුම් ගන්න ඕන ඉදිරියේදී මේ රොබෝලා ටික ඔක්කොම පුපුරලා යන තැනක් තියෙනවා. රොබෝ මොළනේ තියෙන්නේ මේ දරුවන්ගේ මොළ. ඒ නිසා තමන්ගේ දරුවා පියවි ලෝකයේ තුල ජීවත් කරවන්න නැත්තම් අම්මයි තාත්තයි නිදි පැදුරෙම මැරුම් කන්න වෙන්නේ දරුවන්ගේ. උපදේශයක් දුන්නත් ගහන්න පයින්නවා. අවවාදයක් දුන්නත් මොකක් හරි දෙයක් කිව්වත් ගහන්න පයින්නවා. දැන් දරුවෙක්ට ගහන්න බෑ දෙමව්පියන්ට. දරුවා යනවා මානව හිමිකම්. ගුරුවරයෙක්ට දඬුවම් දෙන්න බෑ මානව හිමිකම් යනවා. අපේ කාලේ ගුරුවරු අපට දඬුවම් දීපු විදියට පින්වත්නි මානව හිමිකම් ගියා නම් එහෙනම් මෙලහකට අපේ ගුරුවරු ඔක්කොම අවුරුදු මෙලහකට තාම හිරේ. ගුරුවරු අපේ ඔක්කොම හිරේ තාම. එහෙම කරන්න බෑ. දඬුවමක් දෙන්න ඕන. නැත්තම් හිරගෙවල් වලට බත් අදින්න වෙන්නේ දරුවන්. දැන් මේකේ වැලිකඩ බන්ධනාගාරේ කොච්චර ඉන්නවද මේ අඩු වයසේ තරුණ තරුණියෝ? කොච්චරද මේ මන් දන්න නිසා මේ කියන්නේ පින්වනි. වැලිකඩට දවසට ගේනවා හිරකරුවෝ 500කට වැඩිය. හිරකරුවෝ. ඒ කියන්නේ අලුත් හිරකාරයෝ. පරණ හිරකාරයෝ ඉන්න උන් ඔක්කොම ටික වෙන වෙන බන්ධනාගාරවලට යවනවා. මේ ඒරියා එකට දවසකට ගේනවා අඩුම ගානේ 500ක් හිරකාරයෝ ගේනවා. මුළු ලංකාවේ වැරදි කරන අලුත් හිරකාරයෝ වැලිකඩ තමයි ගේන්නේ. බෝගම්බර නෙවෙයි දැන් වැලිකඩ තමයි ගේන්නේ. ඉතින් මේක ඇතුලේ නිකන් සක්කිලි පඩි ගත්තා වගේ කියලා අපි අහලා තියෙන්නේ. සක්කිලි කියලා කියන්නේ පින්වත්නි එක જાතියක්. ඒ මිනිස්සු කෑ ගහන කෑ ගැහිල්ලට මුළු පළාතම දෙදරනවා. ඉතින් මේක ඇතුළට ගියාම දැන් අපිට නම් ඇහෙන්නේ නැහැ සද්දේ. තාප්ප 6ක් 7ක් තියෙනවා. ඒ නිසා ඇහෙන්නේ නැහැ. බොරැල්ලේ ඉන්න අපිට. හැබැයි පින්වත්නි තාප්ප 6න් 7න් ඇතුළට යනවනේ මම. මාසෙකට සැරයක් දෙසරයක් අනිවාර්යයෙන්ම වඩින ඕක ඇතුළට. හිරකාරයන්ට බන කියන්නේ. යනකොට පින්වත්නි රිමාන්ඩ් එකේ අලුතෙන් ගෙනාපු හිරකාරයෝ කෑ ගහනවා. කුඩු බොන්න ඇබ්බැහි වෙච්ච මිනිස්සු සික් එක හැදිලා කෑ ගහනවා.
සමහර වෙලාවට පින්වන්නේ සමහර මිනිස්සු ඉන්නවා මේ මිනිස්සුන්ගේ කටවලල සද්දේ වැලිකඩ බන්ධනාගාරේ කාන්තාංශයට ගිහින් බලන්නකො කාන්තාංශය ඇතුලේ පින්වන්නේ තනි කර ගෑනු කටහඬවල් කියන්නේ ඒක තනි කර අර හවසට කුරුල්ලෝ ඇවිල්ලා ගහකට වැහුව මේ සද්දේ තියෙන්නේ කිචිබිච සද්දේ නේ සද්දේ නිකන් කනට මෙහුරුයිනේ අරක තනි කර විසිල් එකක් කන ගාව තියලා පින්බම ඒ විසිල් එක කොච්චර සද්දද එතකොට කන කීන් ගන්නවා අන්න ඒ වගේ තමයි මේ සද්දේ ඒ වැඩිකඩ බන්ධනාගාරය ඇතුළට ගිහින් කාන්තාංශයට යන්නකෝ කාන්තාංශය වෙනම තියෙනවා ඇතුළට ගියාම තියෙන සද්දේ ඉතින් පින්වන්නි ඒ වගේ දරුවෝ ගොඩාක් තමයි අද ඉන්නේ අපේ සමාජය තුළ එළියෙත් ඉන්නවා බන්ධනාගාරෙත් ඉන්නවා එළියෙන් දඩුවමක් නොවිඳ අම්මගෙන් තාත්තගෙන් හරි නොකා සමාජයෙන් කාලා ඇතුළට යන්න තමයි වෙන්නේ එනිසා මේ බණ පිළිපදින්න හැම දරුවෙක්ටම කියන්නේ ෆෝන් කසිගවල් විසි කරලා දාලා පොත්පත් ගන්න අතට පොත්පත් වලින් දැනුමක් ලබා ගන්න පොත්පත් වල දැනුම ඔලුවට දා ගන්න ෆෝන් එකේ සටහන් කරගත් ගත්තා ෆෝන් එක බල බල කියන්න නෙවෙයි පොතේ පතේ දේ ඔලුවට දා ගන්න බලන්න පොතෙන් පතෙන් ලබන දැනුම තමයි ඔලුවේ තියෙන්න ඕන එතකොට තමයි ඕනම තැනක Tamanට විපිලිසර නොවි කතා කරන්න පුළුවන් වෙන්නේ මතක ශක්තිය තියෙන්නේ එහෙනම් මේ දරුවන්ට දුන් ධර්මාවාදය තමයි අද මම මේ ධර්ම දේශනාවෙන් මේ කාරණාවන් කිව්වේ හැම දෙයක්ම අමු සත්‍ය කිව්වේ මේ ධර්මයේ මොකද නැත්තම් මේ කෙනෙක් හිතන්න පුළුවන් මේවා හාමුදුරුව සමහර දේවල් නොකිය යුතු දේවල් කිව්වද නෑ නොකිය යුතු දේවල් කිව්වා නම් අයින් කරලා දාන්න මම හැම දෙයක්ම කිව යුතු විදිහටයි කිව්වේ මේවා අහලා තම තමන්ගේ ජීවිත සකසගෙන තම තමන්ගේ ජීවිත හදාගෙන හොඳ ධාර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න සැමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්වත්නි අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශය කරවන්නට යෙදුණු මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කළා ඉතාලියේ රෝමයේ පදිංචි උක්වත්ත ආරච්චිගේ චම්පිකා ප්‍රියංගනී මහත්මිය සහ මොරටුව කටුබැද්ද පදිංචි උක්වත්ත ආරච්චිගේ ශමිලා ලසන්ති යන පින්වත් නියුන් සහෝදරයන් දෙදෙනා විසින් ඒ නියුන් සහෝදරයන් දෙදෙනාගේ අද මාර්තු මාස 23 වන දිනට 60 වන ජන්මදිනයේ යෙදෙනවා ඒ ජන්මදින සිහි කරමි ජන්මදිනයේ සිහි කරමින් තමයි චම්පිකා ප්‍රියංගනී මහත්මියත් ශමිලා ලසන්ති මහත්මියත් දෙපළ මේ උතුම් ධර්ම දානමය කුසලය සිද්ධ කර ගන්නට යෙදුනේ ඒ දෙපළ ප්‍රාර්ථනා කරනවා ඒ නියුන් සහෝදරයන් දෙපළ එතුමියල්ලාට වැළඳී තිබෙන ග්‍රහ දොස් අපලෝ පද්‍රව ඇතනම් ඒවා දුරු වේවා කියලා ආශිර්වාද ලබාගෙන ඒ වගේම තමයි සුවපත් සැපවත් ජීවිතයක් ගත කරන්නටත් මේ පින් කුසල් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම උතුම් මාර්ගඵල චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වී සසර කතරින් එතර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි මේ ධර්ම දාණය වෙනුවෙන් එතුමියල්ලා දෙපළ දායකත්වයේ දරන්නේ. ඒ වගේම සෙසු අරමුණු හැටියට දක්වනවා ඉතාලි රැකියාවේ නියුතු නෙත්මී ගඟබඩ දියණියට සහ නිමේෂ ෆලාවියෝ පුතුට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම මොරටුව කටුබැද්දේ පදිංචි ඩෙවින් කලුපහන සහ ෂෙහාන් කලුපහන යන පුතුන් දෙදෙනාගේ උසස් අධ්‍යාපන කටයුතු සහ රැකිරක්ෂා කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වීම පිණිස සෙත් ප්‍රාර්ථනා කොට ආශිර්වාද කරනවා. පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා අභාවප්‍රාප්ත උක්වත්ත ආරච්චිගේ විල්මට් ධර්මදාස පියාණන්ට සහ මෙට වසර දෙකකට පෙර පරලොව සැපත් ප්‍රේමවතී හෙට්ටි ආරච්චි ආදරණීය මෞතුමිය ඇතුළු නමින් පරලොව සැපත් වර්ග පරම්පරාවේ සියලු ඥාතිහිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරනවා. වගේම රවි කලුපහන සහ අමිත් නන්දසිරි යන දෙදෙනාට ග්‍රහදොස් අපලෝ පද්‍රව ඇතනම් ඒවා දුරු වී නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියන ආශිර්වාදයක් එම දෙදෙනාගේ රැකී රක්ෂා කටයුතු ව්‍යාපාර දිනෙන් දින දියුණු වීම පිණිස මේ ධර්ම දානමය පින්කම හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් සිදු කරනවා. සෙත් ප්‍රාර්ථනා කිරීම හැටියට දේශකයාණන් වහන්සේ වන අපටත් පූජනීය මහා සංඝරත්නයටත් ආශිර්වාද කරනවා. චම්පිකා ප්‍රියංගනී මහත්මියගේ සහ
ශමිලා ලසන්ති මහත්මියන නියුණු සහෝදරියන් දෙදෙනාගේ ආදරණීය සහෝදර සහෝදරියන් වන විමල් ධර්මරංජිත් සුසන්ත ධර්මරංජිත් ඉවෝන් දමයන්ති සරත් ධර්මරාජා යන අය ඇතුළු එම පින්වත් පවුලල සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය දිගාසිරි සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා ලෝකය පුරා වෙසෙන විවිධාකාර ලෙඩ දුක් කරදර බාධක වලින් පෙළෙන අසරණ වූ සියලු දනන්හට මේ පින් අනුමෝදන් වී සැපවත් සුවපත් ජීවිතයක් උදාපත් වේවායි ප්‍රාර්ථනා කරමින් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවයි අද ධර්ම දානමය පින්කම වෙනුවෙන් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ඉතාලියේ රෝමයේ සිට උක්වත්ත ආරච්චිගේ චම්පිකා ප්‍රියංගනී මහත්මියත් මොරටුව කටුබැද්දේ සිට උක්වත්ත ආරච්චිගේ ශමිලා ලසන්ති මහත්මියත් යන නියුන් සහෝදරියන් දෙදෙනා තම ජන්මදිනය දවසේ අද මේ ධර්ම දාණය පින්වත් ඔබ වෙත ඔබගේ දරුවන් වෙත සමීප කරලා දුන්නේ. මේ රැස් කරගත් සියලු පුණ්‍ය සම්භාර ධර්මයන් දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍ර දිව්‍ය රාජෝත්තම ආනන් වහන්සේටත් බ්‍රහ්මලෝක විස්සකට අධිපති සහම්පති මහා බ්‍රහ්ම රාජෝත්තම ආනන් වහන්සේටත් අනුමෝදන් වේවා. සම්මාදිට්ඨික සියලු දෙවියෝ බ්‍රහ්ම රාජවරු මේ පින් අරගෙන ඔබ අප හැම දෙනාගේම ජීවිත රැක දේවා, ආරක්ෂා කර දේවා, දෙවියෝ පතන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා සාදු කියන්න. ඒ වගේම දායකත්වයේ නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබගේ නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් අපවත් වී වදාරන්ට යදුන සියලුම අතිවරයාණන් වහන්සේලාටත් රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර අපගේ රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. එසේනම් කල්පනා කර ගනිමු, සිහි කර ගනිමු අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය කරවන්ට දුන මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව පින්වත් ඔබ විසින් ශ්‍රවණය කරගත්තා. ඒ අද දවසේදී ජන්මදිනයේ සිහිපත් කරන නියුන් සහෝදරියන් දෙපළක් වන උක්වත්ත ආරච්චිගේ චම්පිකා ප්‍රියංගනී මහත්මියත් උක්වත්ත ආරච්චිගේ ශමිලා ලසන්ති පින්වත් මහත්මියත් යන නියුන් සහෝදරියන් දෙපළගේ ජන්මදිනයේ සිහි කරමින් එතුමියලා දෙපළට නිදුක් නිරෝගීමත් වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා කියලා සෙත් පතනවා. ඒ දෙපළගේම රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වේවා. ඒ නියුන් සහෝදරියන් දෙදෙනාගේ ජීවිතවලට කායික මානසික සුවපත් භාවයේ මුදාපත් වේවා. තව තවත් පින්දහම් සිද්ධ කර ගන්නට ශක්තිය ධෛර්යය වාසනාව නඩුව ලැබේවා. ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙච්ච හැම දිනාටමත් ඒ ආශිර්වාදයම ලැබේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබටත් ලක්වාසී ලෝවාසී පින්වත් හැම දිනාටමත් මේ ආශිර්වාදේ ලැබී විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ සතර දළදා වහන්සේලාගේ ද්‍රෝණයක් මහා ධාතුන් වහන්සේලා වැඩවසන උතුම් සරණමාලි මහසෑ හාමුදුරුවන්ගේ අනන්ත ආශිර්වාදයද ලැබේවා. ඒ වගේම මේ උතුම් වූ ධර්ම දේශනාවන් විකාශය කරවන වස්සාන ධර්ම දේශනා නාලිකාවේ ප්‍රේ ගයාන් දුෂ්යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් ඒ ආශිර්වාදයේ එලෙසම ලැබේවා. අවසානයේදී අපි හැම දෙනාටමත් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය සියලුම ඥාතීන්ටත් මේ උතුම් වූ ධර්ම දානමය කුසලය මගපල පිළිවෙලින් සුඛ පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් මේ සසර දුකින් මිදී මේ සියලු කෙලෙස් බරින් නිදහස් වී අජර වූ අමර වූ නිවණින්ම සැනසෙන්න හේතු වාසනා වේවා, පාරමිතා උපනිශ්‍රයම වෙත්වා කියලා ඔහොම්මම වන්දනා කරගන්ට. ගති ගුණයහපත් වී ඇති සිතිවිලි වේවා, අහංකාර කම දිවියෙන් ඇතක ඒවා, ලෝපාලන ධර්මය නිරතුරු සිහි වේවා, එවන් සිතක නිවනෙහි මාවත හමු වේවා.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ශාසනං චිරන් රක්කන්තු දේශනං චිරන් රක්කන්තු ශාවකං තී ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිජ්ජතු හැම දිනාටම තෙරුවන් සරණයි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඉතාලියේ රෝමයේ පදිංචි උක්වත්ත ආරච්චිගේ චම්පිකා ප්‍රියංගනී මහත්මියගේ සහ මොරටුව කටුබැද්දේ පදිංචි උක්වත්ත ආරච්චිගේ ශර්මිලා ලසන්ති යන පින්වත් නියුන් සහෝදරියන් දෙදෙනාගේ මාර්තු මස 23 වන දිනට යෙදුණු 60 වන ජන්මදිනය සිහි කරමින් දෙදිනාටම නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත්පත ආශිර්වාද කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් චම්පිකා ප්‍රියංගනී මහත්මියටත් ශර්මිලා ලසන්ති මහත්මියටත් එම පින්වත් දෙදෙනාගේම පෞල්වල සීල දෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි විදස්කතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනයේ වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0718575713 දුරකථන අංකයට 0718575713 දුරකථන අංකයට ධම්මස ඔබ සැමට තෙරුවන් සරණයි 0718575713 0718575713 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න bell icon එක click කරන්න වස්සාන ධර්මදේශනා